අඳුරෙන් එළියට රටගෙන යන 2024 අයවැය තිරසර ආර්ථිකයක් වෙනුවෙන් මගෙන් පටන් ගමු. රෝහලේදී කතට කොළ කැඳදී ලක්ෂහතක රන්බඩු පැහැරගෙන කියලා තමයි ඒ සිරස්තලයෙන් වාර්තා කරන්නේ ලංකාදීපය. මහනුවර ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ ඉදිරිපිට නැදී සිටි කාන්තාවකට කිසියම් මත්ද්‍රව්‍යයක් කලවම් කළ කොළ කැඳ පානය කිරීමටදී සිහි නැති වූ පසු ඇයගේ රන්නාභරණ ගලවාගෙන නාඳුනන කාන්තාවක් පලා ගොස් ඇතැයි මහනුවර මුගලස්ථාන පොලිසිය කියන. ඉතින් ලක්ෂහතක රන්නාභරණ පළඳාගෙන රෝහල් ගත වුණේ මොකද කියන එක තමයි ඊළඟට විමසා සිටින්නට වෙන්නේ. දැන් තියෙන තත්ත්වය හැටියට නේද එක හොර කණ්ඩායම අලුත් හොරොත් නිර්මාණය වෙමින් පවතිනවා නැතිබෙරිකම් හේතුවෙන්. ඉතින් එහෙම කාලයකදී පරිස්සම් වෙන එක වඩාත් වැදගත් වෙනවා. කොහොම හරි ඉතින් කැඳවලට මත්ද්‍රව්‍යයක් දාලා මේ විදිහට කළ තිනවා. සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීමට මහනුවර මූලස්ථාන පොලිසිය අපරාධ විමර්ශන අංශයේ පරීක්ෂණ පවත්වනවා. මේ කාන්තාව මහනුවර ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ ප්‍රතිකාර ලබන තම සැමියා බැලීමට පැමිණ රෝගීන් බැලීමේ වේලාව පැමිණෙන තෙක් ඒ අසල තිබූ බංකුවක වාඩි වී ඇතැයි පොලිසිය කියනවා. ඒ වාඩි වී සිටි කාන්තාවක සමග ඇය කතා කර ඇය සමග හිතවත් වී ඉන්න අනතුරුව තමයි මේ විදිහට රත්තරන් බඩු ටික හොරාගෙන තියෙන්නේ. ඉතින් පියවිසිහි ලැබීමෙන් පසු රන්මාලේ රන්මුද්ද කරාබුජෝඩුව සහ පසුම්බියේ තිබූ රුපියල් දහස්ක මුදල නොමැති බව දැන ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබෙනවායි කියලා තමයි අද ලංකාදීප පුවත්පත මේ විදිහට වාර්තා කර තිබෙන්නේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.